මුලින්ම අද කිය ඕනේ මේ රටේ තරුණයක් වශයෙන් මේ වන විට ජාති්‍යන්තර මෝල්ල්‍ය සංවිධානයක් එක්ක රජජය සහයේ සම්බන්ධ පිරිස් සාකච්චා කරගෙන යනවා ඒ සා වටවලදී දේශපාලනවාසි ලබාගන්න නැති සහ රටවෙනුවෙන් ඉතාමත් අ්‍යාජව කටයුතු කරන ප්‍රබුද්ධ විශේෂන පිරිසක් කින්නවා. ඒ පිටි පස්සේ අපේක්ස්ටෙන්ඩ ෆන් සිලිට එක නැතැන් අපේ IMF ග්‍රීීම් එක ඉවර වෙන තැනකට ගෙනියන්න ඒන්නේ සල්ල පාර නෝවන විදිහට ඉවර වෙන තැනකට ගෙනියන්න අපිටේ මුදල් ලොක්කොම ලබාගන්න පුළුවන් වෙන තැනකට ගෙනියන්න ප්‍රශංසා නොලබන පිරිසක්කින්න්නවා ඒ පිරිසට තාම ස්තුූතිවන්තවෙන්න ඕනේ මේ රටේ ජීවත්වන තරුණයක් මේ රට පිළිබඳව කැක්කුමක් තියෙන තාරුණියයක් විදිහට ක අපි දහත් වරාව වතාවක් ගිහිල්ල තියනවා. අයම් එකට මේ වනවිට. ය දහට වන සැරේ මේක ඉවරයක්වෙනකාං කරගන්න ඒ මුදල් ලොකම ලබාගන්න ලංකාවට හැකිවේවායි. ප්‍රාර්ථතා කරනවා මහිතන්නේ දැනටයින ජනාධතිපතිවරයාත් වරයාට තවිස්තුූතිවන්ත වෙනවා ඒ පිළිබඳව සහ ඒ සම්බන්ධින් කටයුතු ක පිරිසට හැබැයි දැනට ජනාධිපතිතුමා තමයි ඒකෙන් තනියම දේශපාලන වාසියල බාගන්න කියල පේනවා කොටිම්ම කිව්වොත් දරුවන්ගේ අධ්‍යාපනයනුත් දේශපාලන මීටන් තියලා මාධ්‍ය සන්දර්ශන තියලලා ඒනුත්

ඒ කරන එක පිළිබඳව ජනාධීපතිකාරයාලේ මීටිංක් තියලා පෞද්ගලික දේපල රජයට පවරාගන්නවා කියන කතා කියලා හැබැයි තාම හරියට වෙලා නෑ පේප මාකින්ං එක මහිතන ළඟති පටන්ගත්ත හැබැ ඒ දරුවන්ගේ අධ්‍යාපනයක් දේශපාලනිරනය වෙලා තින තත්ත්වකන මේ රටපත් වෙලා තියෙනවා. අපි එතකොට ආර්ථිකමවය වශයෙන් නෙමයි. අපතකොට අග්‍යන් වශයනුත් බංකුලෝ රටක් මොකද අපි මේ ජීවත්වෙන කාලේ තරුණයෙන් විශාල පිරිසක් රටදාල යනවා. ඒයන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය ක්‍රමය පිළිබඳව. ම මේ ට්‍රස්ට ගක්නෑ ලමයින්ට දැන්. ඒක යන්නේ ඕලවල් කරලා වෙන දෙයක් කරගන්න වෙනතකට බලාගන්න ලාමයි බහෝවිට පෙල බිලා යනවා ඒලව කරන්න ැමතින මොකද අපි හරි ෙදියුල් ලක්නේ අපි හරි ටයිම් ේබල ක්න ර මේ ලමයිගේ අනාගතයඇත්ත අපි සෙල්ලන් කරනවාන අපි දෙදස් හතලි අට ගැන හතා කල්ල මොනෝ කරන්නද. අපි මේ රටේත් අලුත්නය ය බි කරන්න ත්තං. අපි අධ්‍යපනය ගැන බලන්නැත්තන් අපිෙද හතල සට ගැන කතා කන්න. වැඩන්නේ අපි මේ කෙට්ිකාලීන දේවල් හරියට කරන්න නැත්ත ඒ වගේ ජනාධිපතිතුමා අපේ පක්ෂය සහ පේ පක්ෂයින් ඉතාමත් ප්‍රබුද්ධනායකන්ට මහිතන්නේ විටින් විට ආරාධනා කරනවා අ්ඩුවත්මග එකතුවෙන්න ඇතුමත් සමග එකතුවෙන්න එකතුවෙලා වැඩ කරන්න හැබැයි දෙන ආරාධනාවන් ඒය මුරනාද ආරාධනාවන් මම හිතන්නෑ සත් භාාවයකින් සහ ව්‍යාජ භාාවයකින් කරනවා කියලා. මකද අප පක්ෂ දිගින්දිකටම කිව්ව මේ ජා්‍යන්ත්‍ර මූල ංවිධානයක්යක යන්න කතා කරන්න රට බංකුළුත් වෙෙන් ඉසල්ල කරායේ වගේ අපි දැනටමත්. ඒ පිළිබන්ධ දස වැදෑරුම් මාර්ගෝපදෝදශනයක් ඉදිරිපත් කල තියෙනවා ඒ වගේ තව ප්‍රතිපත්තිමය වශය අපි කිව මේ පාලිමෙන්තවට ගෙන්න්න පාලින්තුව සභාගත කරේ නැතත් මූල්‍ය කමිටුවට ගෙනල්ල එකක ප්‍රතිපත්තිමය වශයෙන් කතා කරන්න කිය අපි දිගින්දිටමකිව. ඒ වගේ දහනම්වෙනි සංශෝධනය පස්සේ මේ රටේ යහපාලනය ස්ථාපිත කරන විසියෙක් වන සංශෝධනයක් සමජනබාලවේගෙන් ගෙනාව. ඒකට කිසිම මේකක් යොමු කරේ නැහැ ජනාධිපතිතුමා. ඒ වගේම මේරටේ අර්ගලයට තුඩුදුන් විශාලකාරණයක් තමයි තරුණයිසා තරුණ සාාලනීින් දේශපාලනයට ඒමට මාර්ගයක් නැතිවීම ඒ ඉන්ති ස් බාකි මක මැතිතුමා ගෙන වස යට විසි පහ තරුණුන් යෝජනය අපි දෙම. අපි නාංගතනාය කියයෝ ඇති කරම කියනක කිව ඒවාගේම රාන් ිකරන රත්න මැති තුමා ලංඟදී කිවේ අපි මන්ත්‍ර වනුන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරමු. අපි ඒගොලන්විනිවිධභාවයකින් වගවීමකින් කටයුතු කරන්න මේරටේ නායකෝ නාකවන්ට ඉ කිය. අනිත මංහිතාන ාතින්ත ල ං ධනය. පුළල් වශයෙන් කියලා තියනෙ මේරට යහපාලනය ඇති කරන්න ඕනේ විනිවිධභාවය ඇති කරන්න ඕනේ, වගවීම ඇති කරන්න ඕනේ ඒ වගේම දූෂණය ඇති කරන්න ඕනේ. මේ ඇතිකරොත් තමයි අපට දිගුකාලිනම ආර්ථිකය සාවරවතියාගන්න පුළුවන් ඒගේ අපේ ණය ගෙවාගන්න පුළුවන් වෙන්නේ මේ කාරණ ඇතිකරොත් විතරයි කියලා. හැබ අපිට පේන්නේ මේ ඔක්කොම පැත්තකදාලා අපි කියපු ොක්කොම පැත්තකදාලා. අපිගෙන්න්න හදපු පනත් ඔක්කම පැත්තකදාල ජානාතිපතිතුමා කරන්නේ අද ප්‍රති ත්‍රස්ථ පනතක් ගෙන්න්න හදනෝ ඒකෙන් කරන්නේ. ජනතාවගේ භාෂනය නිදහස නැති කරන එකත් මාධ්‍ය නිදහස නැති කරන එකත් රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසඳම් ලබාදන කරෙම කරන්නේ රටේ මිනිස්සුම තවත් පාලදානයක යගෙන් කරන්න. එතකොත් අපේ ආර්ථකය ගොඩගන්නවාට ඩියුනියන් නැති කරනවා එහෙම කියනවා නං. ඒ ජනතාවට කියන ලොකු බොරුවක් ඒ ආ්ඩුුවේ මර්ධනකාරී ක්‍රියාවලේ තවත් එක බොරුවක් ඒ හින්දා අපි මේ නයිතිකමය සහ ප්‍රතිපත්තිම දේවා ගෙන. කතා කරන්න නැතුව අි මේ හැමදෑම ත්‍රස් කා මිනිස්සු ද්‍රස්සවාදීන් හැටියට සලකලා ඒ පනත් ගැන කතා කරනවා මේ මෙච්චර ආර්ථික බංකුලොත් භාවයක ඉඳගෙන අනිත්්‍යක ජනාධිපතිතුමා හරි කැමති එතුමා පක්ෂදේශපාලනයේ නහාගිය ඉතාමත් ප්‍රබුද්ධ ඉතාමත් අව්‍යාජ ව වස්සාදායකය කියලා රට මනිසුන් පෙන්න්න හැබැයි අපි ඔක්කම දන්නවා එතුමා අන්ඩු කරන්නේ තනියෙන් හරි මේරටේ ආර්ථික ගාතකඉන්නක මේ රටේ ආර්ථික දූෂතීදනෙක්ක මම හිතන්නේ ඒවගේ සත්භාවයකින් වැඩ කරන්න නැතිනායකයක්ක්ක විපක්ෂයක් විදිහට වැඩ කරන්න අප සියලු මන්ත්‍රීවරු වැඩ කරන්න කැමතියි කියලා ඇඒක හින්ද මම ජනතාවට කියන්නේ බුද්ධිමත් විදිහට බලන්න මේක දිහා. ඒ වගේම කියන්න ඕනේ රාජ්‍ය අයතන පෞද්ගලිකරණය පිළිබඳව ලොකු කතිකාවතක් ඇතිවුණා බංකොත් භාවය ඇතිවෙන්න කල්ලිනුත් පස්සෙත් ඒක ගැන පක්ෂයක් විදර අපිත් ගොඩක් කතා කරා විශේෂෙන්ම පාඩු ලබන රාජ්‍ය අයතන පිළිබඳ. හැබැයි දැන්වෙන්නේ ජනාධිපතිතුමා වටේඉන්න මේ පිරිසක් දේශපාලන ඩීල් කාරයෙන් පිරිස මේ ආයතන අඩුම ලංසුකරුවන්ට ගුණකොල්ලට විකුණන අවස්ථාවක් තමයි දැන් ඇති වෙලා තියන්නේ ඒක ගැන විපක්ෂයක් හැටියට අපි කතා කරනකොට අපිට දේශද්‍රෝහීන් කියනවානං මේ රට ගොඩ ගන්නකට අපි දායකවෙන් නැහැ කියනවනම්. ඒකත් වැරදි ඒක හින්දා මම දල් ජනතාවට කියන්නේ මේක දිහා බුද්ධිමත් විදිහට බලන්න. ඒක කියන්නේ මිනිස්සු මේ වෙලාේ ගොඩක් අමාරුවෙන් ඉන්නේ බෙහෙත් නැතුව කන්න ටික නැතුව වතුර ටික නැතුව හොඳ අධ්‍යාපනයක් නැතුව අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්නන්නේ ලාග. අපේ වයිසලාමයින්ට අපේ වසර පොඩි ලමයින්ට, හොඳ අනාගතයක් ඇතිවේ කියල ඒ බලාපොරොතුවයි. හැයි අපි දැං හරිදේවල් කරන්නත්තං. අපි තාම දූෂිත විදිහරටනම් පාලනය කරන්නේ. තාම වගවීමක් ඇති විදිහරනම් පාලය කරන්නන්නේ ඇත්තරම ඇතිවෙන නැහැ. මේක ඇත්තරම මවන ප්‍රතිරූපය තරන්ට හොඳ හොඳ තැනකත් නැහැ. ඒ ඒ හින්ද මම කියන්නේක දිහා විශ්ලේෂනාත්මකව අවධානයෙන් බලායින්න. අපි විපක්ෂයක් විදිහට හැමදෑම ආණ්ඩුවට වගකීමකින්, වගවීමකින් වැඩ කරන්න කියලා කියන්න මෙතන හැමදෑම සැදිි පැදි සිටිනෝ බොමස්තුූති